තෙරුවන් සරණයි. ඔගොලු මාව දන්න ඇති, මම වෛද්‍ය ගායන්ජයවර්ධන. බෞද්ධ උපදේශන සභාවට මොකද වෙන්නේ කියලා කීප දෙනෙක් මගෙන් අහපු නිසා තමයි මේ පොඩි පණිවිඩය තියන්නේ. ඔගොලු දන්නවා ඇති, මේ මාසේ 21, ඒ කියන්නේ හරියටම බැලුවොත් හෙට නෙමෙයි, අනිද්දා ඉරිදා අපි බෞද්ධ උපදේශන පාඨමාලාවේ සාහිතික පත්‍ර ප්‍රදානෝත්සවයත් වැඩමුළුවක් සහ සම්මන්ත්‍රණයක් පවත්වනවා. එහිදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ උපදේශන ක්‍රියාවලිය තුළ බෞද්ධ දර්ශනය කොහොමද අපි භාවිතා කරන්නේ කියන එක ගැන ටිකක් දීර්ඝව කතා කරන්න. බෞද්ධ උපදේශනයේදී ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැනක් තමයි සහ ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරන තැනක් තමයි ඇත්තටම බෞද්ධ මනෝවිද්‍යාව කියලා දෙයක් නැහැ. ඒතොර බෞද්ධ උපදේශනය කියන්නේ මොකක්ද කියන එකයි. මෙතෙන්දී අපි බොහොම පැහැදිලිව කියනවා අපි කියනවා මේ වෙස්ටර්න් සයිකෝതെරපියුටික් ෆ්‍රේම්වර්ක් එකක් ඇතුලේ. ඒ කියන්නේ උපදේශනය කියන කතන්දරේ එන්නේ අපිට බටහිර මනෝවිද්‍යාවෙන්. එතකොට මනෝචිකිත්සක ක්‍රමවේදය අපිට එන්නේ බටහිර මනෝවිද්‍යාවෙන්. නමුත් මෙතෙන්දී අපි කතා කරන්නේ අර බටහිර මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරාත්මක ව්‍යුහය තුළ, ඒ ස්ට්‍රක්චර් එක තුළ අපි න්‍යාය හැටියට පාවිච්චි කරන්නේ බුද්ධ දර්ශනය, බුදුන් වහන්සේගේ ඉගැන්වීම. අනේ එතෙන්දී තමයි මෙන්න මේ බෞද්ධ උපදේශනය කියන එක හරියාකාරව උපත ලබන්නේ. මේක ඇත්තටම නැට්ට පාගගෙන වගේ ගොඩක් දෙනෙක් කතා කරාට මෙතෙන්දී අපි සිදු කරන්නේ විශේෂයෙන් මේ බෞද්ධ උපදේශන පාඨමාලාව තුළ අපි මුළු පාඨමාලාව පුරාවටම පැහැදිලි කරලා දුන්නේ මෙන්න මේ සත්‍ය, මෙන්න මේ යථාර්ථය. අන්නේ එතකොට අපි බටහිර මනෝවිද්‍යාව පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක සමහර තැන්වලදී අසරණ වෙන තැන් තියෙනවා, සමහර තැන්වල උත්තර නැති තැන් තියෙනවා. ඉතින් පරිපූර්ණ සිත පිළිබඳව කතා කරන දහමක් වුණු බුදු දහම අපිට මේ උපදේශන ක්‍රියාවලියට අපි භාවිතා කරන ආකාරය මේ පාඨමාලාව පුරාවට කතා කරා. ඉතින් 82 දෙනෙක් මේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරා. ඉතින් ඒක අපි නොමිලේමයි පැවැත්වුවේ. ඉතින් ඒකේ අවසාන සම්මන්ත්‍රණය අපි හැම කෙනෙක්ටම උපදේශන සභාවේ කමිකහන හැමෝටමත් අපි ආරාධනා කරනවා එන්න බෞද්ධ උපදේශන පාඨමාලාවේ සාතික පත්‍ර ප්‍රදානු සහ සම්මන්ත්‍රණය කඩවත KCP ශාලාව කඩවත ටවුන් එක මැද්දෙමයි තියෙන්නේ. අපි කඩවත තෝරගත්තේ ඒකයි, හැමෝටම එන්න පුළුවන් නිසා. ඒක ට්‍රාන්ස්පෝර්ට් හබ් එකක් නිසා, කොමර්ෂල් බැංකුව ඉස්සරහා මේ වටරවුමේ ප්‍රධාන බස් දෙවතුම්පල ළඟම KCP ශාලාව තියෙන. එන්න උදේ අපි 8:00 රෙජිස්ට්‍රේෂන් පටන් ගන්නවා, 3:00 වෙනකොට අපි ඉවර කරනවා. ගොඩක් වෙලා රස්තිය අඩු කරන්නේ වැදගත් හරවත් කතා බහ දේශනාවන් අපි තියෙනවා, අපි සාකච්ඡා කරනවා බෞද්ධ උපදේශන සභාව සම්බන්ධ. ඊට පස්සේ අපි බෞද්ධ උපදේශන සභාව පිහිටුවීම පිළිබඳව අපි කටයුතු කරන මේ බෞද්ධ උපදේශන සභාවට විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන මේ බෞද්ධ උපදේශන පාඨමාලාව සම්පූර්ණ කරන ලද පිරිස ඇතුල් කරගන්න. ඉන්පසු ලංකාවේ දීප ව්‍යාප්ත උපදේශන ජාලයක් ක්‍රියාත්මක කරන සහ උපදේශකවරුන් පුහුණු කරන ඔවුන්ගේ එතනින් එහාට වැඩිදුර අධ්‍යාපනය අපි උසස් ඩිප්ලෝමාවක් මේ දවස්වල ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතුව අපි සැලසුම් කරගෙන යනවා. මේ හැම දෙයක්ම අපි ඔබට කර මේ ලංකාවේ මානසික සෞඛ්‍ය වැටිලා තියෙන වෙලාවක, මේකට මුකුත් දෙයක් කවුරුත් කරන්නේ නැති වෙලාවක, ඇයි අපිට උරුම බුද්ධ දර්ශනේ, නිවන් පිණිස පවතින බුද්ධ දර්ශනේ මිනිස්යාගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න, ඒ වගේම ආධ්‍යාත්මික වගේම භෞතික අරමුණු සාක්ෂාත් කරගන්න අපි මේක බොහොම සාර්ථකව යොදාගමු. ඒ නිසා ආරාධනා කරනවා බෞද්ධ උපදේශ සභාවේ හැම කෙනෙක්ටම 21 වෙනිදා එන්න අපි හම්බෙලා කතා බහ කරමු. ඒ වගේම තමයි මේකෙන් පස්සේ අපි බෞද්ධ උපදේශන සභාව පිහිටවන්නට බලාපොරොත්තු වෙනගෙන වැඩිදුර විස්තර මේ සමූහයන් වල අපි දැනුවත් කරනවා. හැම දිනෙකටම තිරන් සරණයි. මම ඥාන්ජයවර්ධන.